එවගේම මම මේ අවස්ථාවේ කියන්නට ඕන මෙම නැගෙනහිර ජැටිය සම්බන්ධ තීරණය කෙලින්ම ඉන්දියාවේ මැදිහත් වීමක් තියෙන බවට බොහොම පැහැදිලිව පේන තියෙනවා ඉන්දියානු තානාපති කාර්යාලය නිකුත් කරපු නිවේදනයෙන් ඒක ඉතාමත්ම පැහැදිලි වෙනවා රටක් අලුතෙන් බලයට පත් වුණාට පස්සේ ඒ ආණ්ඩුවට ස්වාධීනව තීරණ ගැනීමේ අයිතියක් තියෙනවා යම් ගිවිසුමක් අත්සන් කළා තියෙනවා නම් ඒ ගිවිසුම යලි සලකා බලන්න ජනමතය යනු අයිතියක් තියෙනවා ඉතින් ඉන්දියාව මේ විදියට රටේ ජනමතයට හා ස්වෛරීත්වයට තානාපති කාර්යාලය හරහා බලපෑම් කිරීම ගැන මා මුලින්ම කනගාටු වෙන බව කියන කැමතියි මම මේ අවස්ථාවේදී මේක ඉතාමත්ම තීරණාත්මක තත්ත්වයක් ලංකාව ඇතුලේ ඉන්දියාව ඇමරිකාව ජපානයේ ප්‍රමුඛ එක බලකඳ ඌරක් අද පැහැදිලිව පේන්න තියෙනවා අනිත් පැත්තෙන් චීනය සහ ඒහා පරිවාර රාජ්‍යයන් විශාල ප්‍රමාණයක් ආර්ථික බලකඳ ඌරක ක්‍රියාත්මක වෙන බව බොහොම පැහැදිලියි මේක අපි හැම තැනදීම දැන් අප්‍රිකානු කලාපය ඇතුලේ පකිස්තානයේ අධිවේගී මාර්ගය ඕමාන් ඉදලා පකිස්තානයට පිහිටුවද්දී මේ ක්‍රියාමාර්ගය අපට බොහොම පැහැදිලිව දකින්න ලැබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ චීනයේ හෝ ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ බලවතුන්ගේ බලයට හසු වෙච්ච රටක් වෙන්න නෙවෙයි. අපට උපායමාර්ගික වැඩපිළිවෙලකින් අපේ ජාතික ස්වාධීනත්වය තහවුරු කර ගැනීම අවශ්‍යයි. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් එවැනි ජාතික නායකත්වයක් අපි බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා මේක ඉතාම අසීරු තත්ත්වයක්. අපි හැමෝම පහුගිය විශේෂයෙන් පහුගිය අවුරුදු 10 ඇතුලේ 77න් පස්සේ විශේෂයෙන්ම ගත්ත දේශපාලන තීන්දුව තුළ අපි මේ ජාත්‍යන්තර බලකඳුරට හිර වුණා. ඒකම ප්‍රතිඵලයක් හැටියට 30 අවුරුදු යුද්ධයකට යන්න සිද්ධ වුණා. අපි දන්නවා අපේ ආණ්ඩුව අපේ පාලකයෝ හරි බයයි ඉන්දියාවට. මොකද චීනය ඇමරිකාව නොකරන දේශපාලන බලපෑමක් කිරීමේ හැකියාව ඉන්දියාවට ඕනම මොහොතක තියෙනවා. ඒ නිසා මා මේවැනි සංවේදී තත්ත්වයක් අපි මේ සටන් පාඩ හැටියට මේවා කිව්වට ඉතාම බරපතල සංකීර්ණ තත්ත්වයක් මේ වගේ අභියෝගයකට මුහුණ දෙන්න ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුවකට හෝ තනියම පුළුවන් කමක් නැහැ ඒ නිසා මේක තවදුරටත් මේ තෙරපීම එන බව අපි දන්නවා එසම මේ තෙරපීමෙන් ගැලවීම සඳහා මම මේ අවස්ථාවේදී මේ පක්ෂ ගණනාවක සැදුම්ලත් මේ අවස්ථාවේදී සියලු දෙනාගේ අදහස් හැටියට අපි ඉදිරියේ සම්මුතියකට එමට ප්‍රථම ජනාධිපතිවරයා විසින් කළ යුතු මූලික දේ මම හිතන්නේ ජාතික මණ්ඩලයක් පත් කළ යුතුයි. ඊට ඒ සඳහා විශේෂයෙන්ම විපක්ෂ නායකවරයාත් අනිත් සියලු පක්ෂත් ගින් සැදුම්ලත් රට වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් මේ සංකීර්ණ තත්ත්වය පැහැදිලි කළා ජාතික මණ්ඩලයක් හදලා ජාතික මණ්ඩලය තුල සාමූහික තීන්දුවකට අපි එන්න ඕන. විපක්ෂයත් මේ සම්බන්ධයෙන් කියන්නේ ස්ථාවරව කියන්නට ඕන මොකද්ද කියන්නේ කියලා. Breaking.lk